මේක තමයි අවුරුද්ද පුතා perform කරනවා නම් මේක තමයි අවුරුද්ද results දානවා නම් මේක තමයි අවුරුද්ද paper එක කරනවා නම් QI කියලා හිතාගෙන පුතාලා වෙන ඕනම අවුරුද්දකට වඩා මේ පාර වැඩි මේ සංඛ්‍යාවක් දාන අවුරුද්ද තමයි 2020 ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ දරු හැමෝම ජය විජේ සිසු සවිය අලුත්ම වැඩසටහනට Higher Education ශ්‍රී ලංකා ආයතනයත් සමග මම වෛද්‍ය දුලින් ධර්මරත්. ඉතින් දරුවනේ තවත් දවසක තවත් සුන්දර සවස් සිවරුවක අපි ඔයගොල්ලෝ හමුවට එනවා O level ඔයගොල්ලන්ට පණිවිඩයක් අරගෙන මතක තියාගන්න මම මොකද්ද කියලා තියෙන්නේ. අපේ O level විභාගේ දෙසැම්බර් මාසයේ පවත්වන නියමිත O level විභාගේ මැයි මාසයේ දක්වා එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වලින් පස්සේ ඊළඟට මැයි මාසයේ දක්වා පසුවට කල් තැබෙන බව. ඒතර දැන් ඔයගොල්ලන්ට පේනවා මාස 6ක ගැප් එකක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේකට ඔයගොල්ලෝ මූණ දෙනකොට ඔයගොල්ලන්ට විශාල සහනයක් රිලීෆ් එකක් එන්නේ නැති මාස ගණනාවකින් exam එක පස්සට ගියපු එක. එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා ඇති දැන් ඔයගොල්ලෝ ආපස්සට හැරිලා බැලුවොත් ඔයගොල්ලෝ ලොකුවට වැඩ කරන්නේ නැතුව ඇති. දැන් උනත් අවිල්ල කියනවනේ සර් ඒ කාලේ ලොකු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ ලොකුවට දෙයක් කරේ නැහැ. නමුත් මතක තියාගන්න දරුවනේ බහැලා වැඩ කරේ නැති වුණාට මේ මාස 6 ඕගොල්ලෝ වෙන අවුරුදු වල දරුවන්ට සාපේක්ෂව ඕගොල්ලෝ සිලබස් එක ඇතුලේ දඟලලා තියෙනවා. ඕගොල්ලෝ ටියුෂන් වල ස්කෝල් වල මේ වචන හුරුව හරි වැඩි කරගෙන තියෙනවා. විවිධ විෂයන් සඳහා අඩු ගානේ නෝට් හරි වැඩිපුර ලියලා තියෙනවා. ලෙක්චර්ස් නැත්නම් ඕගොල්ලෝගේ මිස්ලා සර්ලා උගන්වන දේවල් ටියුෂන් එක ඉස්කෝලේ වැඩිපුර අහගෙන අහගෙන හරි ඉඳලා තියෙනවා. ඔහෙලා දේවල් ඔලුවට හරි ගිහිල්ලා තියෙනවා. මේ හුරුව ප්‍රවීණත්වය මේ විෂය තුල ප්‍රවීණත්වය කොච්චර දඟලලා වැඩ කරේ නැති වුණත් විෂය තුල දේවල් ඇහිලා ලියලා කරලා අභ්‍යාස කරලා කොහොම කොහොම හරි දඟලලා මේ ප්‍රවීණත්වය විෂයානුබද්ධ ප්‍රවීණත්වය ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා වෙන අවුරුදු වල O level විභාගයට යන දරුවන්ට වඩා විශාල වශයෙන් මොකද මාස 6ක පීරියඩ් එකක් තුල ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කෙරෙන වැඩ ප්‍රමාණය අතිමහත් මොකද ඔයගොල්ලෝ බහැලා වැඩ කරේ නැති උනට ඔයගොල්ලෝගේ වචනෙන් කියනවා නම් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පැය 24න් ප්‍රයෝජනය ගන්න බහැලා වැඩ කරේ නැති උනට ඔයගොල්ලෝ තුල මේ විෂයානුබද්ධ ප්‍රවීණත්වය ලැබිලා තියෙනවා දේවල් ඇහිලා දේවල් ලියලා දේවල් අභ්‍යාස තුල නිරත වෙලා ඔයගොල්ලන්ට යම් කිසි වූ සැලකිය යුතු ප්‍රවීණත්වයක් ලැබිලා තියෙනවා එක පැත්තකින් එහෙමයි අනිත් පැත්තෙන් ගත්තොත් හැම අවුරුද්දකම මීට පෙර කොවිඩ් එන්නත් කලින් හැම අවුරුද්දකම පුතාල මතක තියාගන්න 1982 අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් පස්සේ හම්බෙච්ච අපොහොස සාමාන්‍ය පෙළ විභාගයේදී හැම අවුරුද්දම 10 වසර පටන් ගන්න 11 වසර අන්තිමේදී ඉස්කෝලේ ගිහිල්ලා එහෙමම ස්ටඩි ලීව් එකක්වත් නැතුව ඕලෙල් විභාගයට මුහුණ දෙන්න වෙනවා අපේ දරුවන්ට. එතකොට ඒගොල්ලෝ හම්බෙන විෂය සම්බන්ධ මේ ස්ටෑන්ඩඩයිස් පේපර් සෙට් එක පේපර් 9 10 මේ විෂයන් 9 10 ඒගොල්ලන්ට මේ අවුරුද්දෙත් ඕගොල්ලන්ට හම්බෙන්න ඒ වගේම ස්ටෑන්ඩඩ් එකක පේපර්ස් වෙන්න පුළුවන්. ඕ ඊට වඩා අඩු ස්ටෑන්ඩඩ් එකක වෙන්න පුළුවන්. මොකද මේ ඊට වඩා අමාරු කරන්නේ නැහැ ජීවිතේට. මතක තියාගන්න මීට වඩා කීයටවත් අමාරු කරන්නේ නැහැ. නමුත් ඒ අවුරුදු වල මෙතුවක්කල් පේපර් වල ලියපු අවුරුදු වල දරුවන්ට වඩා ඔයගොල්ලන්ට මාස 6ක වැඩිපුර ප්‍රවීණත්වයක් මේ විෂයානුබද්ධ ප්‍රවීණත්වයක් අර මම කිව්වා වගේ කොහොම කොහොම හරි මේක තුල දඟලලා ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක නොදනුවත්වම ලබාගත් දෙයක්. ඔයගොල්ලෝ හිතයි ඒක ඔයගොල්ලන්ට ඇත්තටම මෙහෙම දෙයක් මට ලැබිලා තියෙනවාද කියලා. නමුත් ඇත්ත කතාව පුතාලා මුළු ලංකාවේම අපේ දරුවන්ට ඒක ලැබිලා තියෙනවා. කොහොම කොහොම හරි මේක තුල දඟලලා මොන මොන හරි අර පෙර අවුරුදු වලට සාපේක්ෂව ඔයගොල්ලන්ට වැඩිපුර දෙයක් වැඩිලා තියෙනවා. මේකේ තමයි ලොකුම වාසිය තියෙන්නේ. මොකද මේ අවුරුද්දෙත් ලැබෙන්නේ අපිට කලින් වගේම පේපර් එකක් නම් හෝ ඊට වඩා ලේසි පේපර් එකක් නම් අනිවාර්යෙන් විභාගයේ ඔයගොල්ලෝ ඉස්සරහින් ඉන්න හින්දා විභාගයේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලේසි වෙනවා. මතක තියාගන්න මම QI කියලා හිතාගෙන පුතාලා වෙන ඕනම අවුරුද්දකට වඩා මේ පාර වැඩිම ඒ සංඛ්‍යාවක් දාන අවුරුද්ද තමයි මේ මොහොතේ අපිට කරන්න පුළුවන් හැමදේම අපි මේ මොහොතේ කරන්න ඕනේ. මොකද පසුවට අපිට එන්නේ මේ විභාගයේ ප්‍රතිඵල එන දවසට ඔයගොල්ලෝ එන්නේ අපරාදී තව විනාඩි 5ක් පැයක් පැය භාගයක් මම මේ විෂයන් වලට දැම්ම නම් දිනපතා පොඩ්ඩක් වැඩ කරා නම් දවසක් දා වැඩිපුර වැඩ කරා නම් පේපර් එකක් දෙයක් වැඩිපුර කරා නම් කියන පසුතැවිල්ල ඔයගොල්ලන්ට එනවා නම් අන්න එතන තමයි අපේ වැරද්ද තියෙන්නේ. අපරාධ කියන තැනට නොඑන්න අපි වැඩ කරන්න ඕනේ දැන්. අන්න ඒක වටහා ගන්න. මොකද දරුවනේ ඔයගොල්ලෝ හැමදේම මට ඇවිල්ලා කියන්නේ සර් O level වලට අයියෝ සර් මාස ගණන් ගියා අපිට කරගන්න බැරි වුණා මාර පසුතැවිල්ලක් තියෙන පුතාලා පසුතැවිල්ල ආපහු හදන්න බෑ. නමුත් ඒක වටහා ගන්නවා නම් මාසයක් දෙකක් අඩු ගානේ සති ගානක් මාස 3ක්වත් තියලා එතන ඉඳන් ඔයගොල්ලන්ට වැඩ කරන්න ඔයගොල්ලෝ අවබෝධයට ගන්නවා නම් පුළුවන් කියලා අපිත් එක්ක ඩිස්කස් කරන්න නම් ඒක නොකරනවා නම් අන්න එතන වැරද්ද තියෙනවා. අර කලින් දේවල් පසුතැවෙන එක නෙමෙයි වැරද්ද. දැන් අවබෝධය තියෙද්දිත් වැඩ නොකරනවා නම් එතනයි ඕගොල්ලෝගේ මාරාන්තික වැරද්ද තියෙන්නේ. අපිට ඉතිහාසයේ කවදාවත් කොතනකවත් අපිට කිය දීලා නැහැ වාසනාවත් එක්ක දිනු මිනිස්සු ගැන. අපි ශ්‍රේෂ්ඨ ජයග්‍රහකයෝ ගැන දන්නේ අමාරුවෙන් අපහසුවෙන් දේවල් කරලා ශ්‍රේෂ්ඨ දේවල් ලබාගත් මිනිස්සු ගැන ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. අපි අදටත් කතා කරන්නේ ඒ මිනිස්සු ගැනයි. මොකද ඕගොල්ලෝ හොඳටම දන්නවා දවසින් දෙකෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් අරගෙන ලොතරැයි දිනලා ස්වීප් ටිකට් දිනලා ඔට්ටු දිනලා කෝටිපති වෙච්ච මිනිස්සු ඉන්නවා. නමුත් ඒ මිනිස්සු ගැන තඹ සතේක දෙයක්වත් අනිත් මිනිස්සුන්ට මතකත් නැහැ, වැඩකුත් නැහැ, මට වැඩකුත් නැහැ, ඔයාට වැඩකුත් නැහැ, කාටවත් වටින්නෙත් නැහැ. වාසනාව කියන්නේ කාටවත් වැඩක් ඇති දෙයක් නෙවෙයි පුතාලා. වාසනාව කියලා දේවල් අහක දාන්නේ ඕක අර
දුර්වලයාගේ එක්ස්කියුස් එක. දුර්වලයා කියන්නේ අනේ අපිට වාසනාව නැහැ කියලා. එයාගේ එක්ස්කියුස් එක විතරයි වාසනාව. ඒක වචනයක් විතරයි. දරුවනේ අදිෂ්ඨානේ වීරිය කැපවීම කියන වචනවල තියෙන අන්තර්ගතික තේරුම අන්න ඒ ශක්තිය. ඒ ශක්ති සමුදාය තමයි අපේ ජීවිතේ වටිනා කමක් එකතු කරන්න කියලා මම දෙතුන් වතාවක් ඔයගොල්ලන්ට හැමදාම වගේ කියන මතක් කරගන්න ඕනේ හොඳට. ඔයගොල්ලෝ ජීවිතේ පසුබහැලා ඉන්න මොහොතක ඔයගොල්ලෝගේ ජීවිතේ අමාරු වෙලා ඉන්න මොහොතක මේ O level ඒ ලෙවල් ගමන තුල මේ විභාග කඩේම් සඳහා ඔයගොල්ලෝ සූදානම් වෙන ඕනෑම මොහොතක මේ ඉදිරි මාස ගණනාවක තුල ඕනෑම මොහොතක ඔයගොල්ලෝ හිතින් වැටෙන්න පුළුවන් හිතින් කඩා වැටෙන්න පුළුවන් දේවල් පුළුවන් ද බැරිද කියලා හිතා ගන්න බැරුව මානසිකව ඔයගොල්ලෝ වැටෙන්න පුළුවන් අන්න ඒ වෙලාවට මේ මගේ වචන සමුදාය ශක්ති සමුදාය ආත්මීය පූජාවක් කරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතේ ශක්තියක් ධෛර්යයක් එකතු කරගන්න කියලා මම මේ නිදහස් කරන වචන මාලාව එකතු කරගන්න වරක් දෙවරක් නෙමේ ඕනෑම වතාවක් මේක එකතු කරගෙන එක වචනයකින් හරි එක මොහොතකට හරි ඔයගොල්ලෝගේ සංවේදී හදවතට සහනයක් වෙලා ඔයගොල්ලෝගේ මනසට ශක්තියක් එකතු කරගෙන ඔයගොල්ලෝ නැගි සිටීමට උදව්වක් උපකාරයක් කරගන්න කියලා මම අනිවාර්යෙන් කියනවා මොකද මේ ශක්තිය තියෙන්නේ හුතාලා ආත්මීය පූජාවක මේ ශක්තිය තියෙන්නේ අපි ධෛර්යෙන් අදිෂ්ඨානෙන් ශක්තියෙන් යුතුව අපේ ආත්මය නැගී සිටීම උදෙසා අපි තමන්ට කරගන්න පූජාවක් අපේ ආදරණීයන්ට කරන පූජාවක් අපි වෙනුවෙන් මහන්සිලා අපි අනාගතේ වෙනුවෙන් කරන මේ කැපවීමට ඒ උතුම් උපකාරය කරන්න උතුම් පූජාව කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා මොකද කවදාවත් තමන්ට වංක වෙන්න එපා තමන්ට බොරුවක් කරගන්න එපා මේක තමන් වෙනුවෙන් ජීවත් වීම ආරම්භ කරන්න මොකද මතක තියාගන්න මෙතුවක් කල අපි අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්නේ නැති අනුන් වෙනුවෙන් ජීවත් වෙන්නේ නැති අනුන්ට ඕන විදිහට ඩිසිෂන්ස් ගන්න නැති ඒක නවත්තලා අද අවංකව හිතලා තමන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න අන්න එදාට ඔයගොල්ලෝ වැඩ පස්සට කල් දානක නතර කරයි ඔයගොල්ලෝ නිකරුණේ කාලය නාස්තිකරන එක නතර කරයි අනම්මනම් ගැන හිත හිත අනම්මනම් වීඩියෝස් බල බල ඔයගොල්ලෝ කාලය නාස්තිකරන එක නතර කරයි එයා මෙයා වෙනුවෙන් කාලය නාස්තිකරන එක නතර කරයි තමන්ට ආදරය කරන්න පටන් ගනි තමන් වෙනුවෙන් ජීවත් වෙන එක පටන් ගනි මොකද මේ අවුරුද්ද අපිට ජයග්‍රහණයකින් නිම කරන්න පුළුවන් අවුරුද්දක් එහෙම අවස්ථාව තියෙද්දි ඒක නොකර ඉන්න එපා මොකද එදාට වටේ හැමෝම ජයග්‍රහණය කරද්දි වටේ හැමෝම දිනලා තියෙද්දි ඔයා පරදිලා ඉන්නකොට ඇති වෙන වේදනාව වට මැන ගන්නවත් බෑ ඔයා වැටෙන ප්‍රමාණයට අල්ලන්න කාටවත් එතනට එන්න හම්බෙන්නේ නැහැ ඒ හින්දා මතක තියාගන්න ඕගොල්ලෝ දිනන ගොඩේ නතර දිනන ගොඩේ දිනන ඇත්තක එකතු වෙන්න අපි දිනන්න පාර පෙන්නනකොට ඇයි අතාරින්නේ කියලා විතරක් අපි අහනවා ඇයි ඒ දෙහා බලන්නවත් නැත්තේ කියලා විතරක් අපි අහනවා අනිවාර්යෙන් අපි දිනමු අනිත් අය වෙනුවෙන් ජීවත් වුණා ඇති අද අපි වෙනුවෙන් ජීවත් වෙමු අපිට ආදරය කරමු 2023 ඕල් ලෙවල් ඕගොල්ලෝ ඒ වැරද්ද නම් කරන්න එපා කියලා මම මුලින්ම ඔයගොල්ලන්ට කියනවා මොකද 2023 ඕල් ලෙවල් වලට සූදානම් වෙන ඕගොල්ලන්ට විභාගේ අමතක වෙලා තිනවා මිස් වෙලා මගහැරලා රිදම් එක කැඩලා ඔක්කොම කරදර වෙලා තිනවා දින 100ක් තියෙනවා මාස 3කට එහා පැත්තේ තියෙනවා එන්න 9A ප්‍රොජෙක්ට් එකට 9A ප්‍රොජෙක්ට් එකත් එක්ක ඒ නමයක් ගන්න ඔයාටත් පුළුවන් අපි කවුරු පරක්කුනේ ඉතින් දරුවනේ 2023 ඕල් ලෙවල් විභාගය ගැන මේ කතා කරන්නේ 2023 ඕල් විභාගයේ මැයි මාසේ පැවැත්වෙන. එතකොට මොකද වෙන්නේ 9A ප්‍රොජෙක්ට් එක අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒකේ මොකද්ද වෙන්නේ? මේ මොහොතේ රිදම් එක කැඩලා ඉන්න ඕගොල්ලෝ එහෙම නැත්නම් මේ මොහොතේ වැඩේ මගහැරලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම ඕන තරම් කල් තියෙනවා මාස 3කට ආසන්න මාස 3කට එහා පැත්තේ දින 100ක කාලයක් අපිට තියෙනවා මැයි මාසේ එක්සෑම් එකට සූදානම් වෙන්න. හරියට මොකද මතක තියාගන්න විෂයන් 9කට අපි වැඩ කරන්න ඕනේ. විෂයන් 9ක තියරි 75 80ක් කරලා අනිත් පැත්තේ මේ තියරි වලට අදාළ පාස් පේපර්ස් අපි කරන්න ඕනේ අවුරුදු 10ක පාස් පේපර්ස් විෂයන් 9ට. එතකොට ඔක්කොම පාස් පේපර්ස් අවුරුදු 10ක නම් පේපර් 90ක් අපි කරන්න ඕනේ. කොහොමද මේ කාලය ඇතුළත මේ වැඩ ඔක්කොම කරගන්නේ? එන්න 9A ප්‍රොජෙක්ට් එකට. මොකද්ද මෙතන වෙන්නේ? 9A ප්‍රොජෙක්ට් එකේදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ගිය අවුරුදු වල මේ ප්‍රොජෙක්ට් එකේ හිටපු දරුවෝ දන්නවා අනිවාර්යයෙන් මේ A level වලට 2023 A level වලට 3A ප්‍රොජෙක්ට් එකත් මේ විදියටම ක්‍රියාත්මක වුණා. විශාල දරුවෝ පිරිසක් අපිට සහභාගී වුණා. ඒ වගේම විශාල ජයග්‍රහණයකට මේගොල්ලෝ යන්න පුළුවන් බව අපි හොඳ ආකාරම දන්නවා. මතක තියාගන්න ජනවාරි 20 දින 100 සම්මන්ත්‍රණය ආරම්භ වෙනවා වගේම පෙබරවාරි මාසේ සම්මන්ත්‍රණයක් තියෙනවා මාර්තු මාසේ සම්මන්ත්‍රණයක් තියෙනවා ඒ වගේම අප්‍රේල් 5 වෙනිදා තියෙනවා දින 30 අවසන් සම්මන්ත්‍රණය. එතකොට විභාගයට අවසන් දින 30 කොහොමද plan කරගන්නේ කියලත් අපි discuss කරනවා. මේ හැම දෙයකටම සහභාගී වෙන්න මේ සම්මන්ත්‍රණ මාලාව දිගින් දිගටම සහභාගී වෙන්න. මොකද මෙතන කියලා දෙන්නේ exam එකට සූදානම් වෙන්නේ කොහොමද, මොනවද අවශ්‍ය plans, දිනෙන් දින plan කරන්නේ කොහොමද, මාසෙන් මාසේ plan කරන්නේ කොහොමද, theory පැත්තෙන් කොහොමද අපි කරන්නේ, past papers කොහොමද කරන්නේ, මේ ඔක්කොම plan ඕගොල්ලන්ට දෙනවා වැඩේ කරගෙන යන්න. මේ සම්මන්ත්‍රණ මාලාවට තමයි අපි කියන්නේ 9A ප්‍රොජෙක්ට් එක කියලා. මේ ප්‍රොජෙක්ට් එකේ සම්මන්ත්‍රණ මාලාවක් තියෙනවා. මේ හැම දෙයකටම සහභාගී වෙන්න ඕගොල්ලෝ අපේ WhatsApp නම්බරේ මෙතන තියෙනවා 0777022529291 එකට මෙසේජ් එකක් දාලා WhatsApp නම්බරේට ඉක්මනින් රෙජිස්ටර් වෙන්න 9A ප්‍රොජෙක්ට් එක. හරි. අපි බලමු මාර්තු මාසේ වෙනකොට අපි මොකද කරලා තියෙන්න ඕනේ කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා විෂයන් 9කට අපි සහභාගී වෙන්න ඕනේ. ඕගොල්ලෝගේ main subjects 6ක් තියෙනවා. අනිත් පැත්තෙන් bucket subjects 3ක් තියෙනවා. main subjects
සබ්ජෙක් හය ගත්තම ඔයගොල්ලෝ දැනගන්න මේ හැමදේම ප්‍රධානව අපි කරලා ඉවර කරලා මාර්තු පළවෙනිදා වෙනකොට 175ක් 80ක් ලෙවල් එකට තියරි ගේන්න ඕනේ. තියරි පාඩම් කරලා ඒ වැරටික් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මාර්තු අප්‍රේල් මාස දෙකම අපි ප්ලෑන් කරලා තියෙනවා. පාස් පේපර්ස් 90ක් ඔයගොල්ලන්ට කරවන්න. කොහොමද ප්ලෑන් එක දෙන්නේ? මොකද අපි කරන්න ඕනේ වැඩපිළිවෙල කියලා මොකද ඔයගොල්ලෝ තේරුම් ගන්න දරුවෝ? දැන් ජනවාරි මාසෙන් පස්සේ මේ ඒ ලෙවල් එකට දීලා තියෙන නිවාඩු කාලේ ඉවරුනාම පෙබරවාරි මාර්තු වලදී ඔයගොල්ලෝ ඉස්කෝලෙත් යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ටියුෂන් උත් කරනවා. මේ හැමදේම කරාට පස්සේ ගෙදර ආවට පස්සේ වැඩ කරන්න ඉතුරු වෙන්නේ පැය 3යි 4යි. ඉතින් මේ පැය 3යි 4යි මොනවද කරන්න පුළුවන් වැඩ? සහ ඔයගොල්ලෝ මොන විෂයන්ටද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ? කොහොමද රෙගියුලර් ප්ලෑන් එකක් ගෙනියන්න ඕනේ? හැමදේම 9A ප්‍රොජෙක්ට් එකේ සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට කියලා දෙනවා මොකක්ද කරන්න ඕනේ කියලා. ඒත් එක්කම අපි ගමු 2023 ඒ ලෙවල් විභාගය ගැන. 2023 ඒ ලෙවල් දරුවෝ කරපු ලොකුම වැරද්දක් ඔයගොල්ලන්ට මම කියනවා. ඒක කියනවත් 2023 ඕල් වල ඔයගොල්ලෝ ඒ වැරද්ද නම් කරන්න එපා කියලා මම මුලින්ම ඔයගොල්ලන්ට කියනවා. මොකද 2023 ඒ ලෙවල් අගෝස්තු සැප්තැම්බර් මාසයේ මුලින්ම පවත්වන්න තිබ්බ විභාගේ පෝස්ට්පෝන් වුණා ඔක්තෝබර් නොවැම්බර් මාසෙට. ඊට පස්සේ මේක පෝස්ට්පෝන් වෙලා නොවැම්බර් 27 දෙසැම්බර් මාසෙ පැවැත්වෙන තිබ්බ විභාගේ ජනවාරි 4ට ගෙනාවා. දෙපාරක් කල් ගියපු විභාගයක්. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ විභාගෙත් පිටිපස්සට ගියා. ඒ ලෙවල් දරුවෝ මේ අවසාන මොහොත වෙනකන් අදත් කතා කරලා පර්සනල් කෝචින් වලදී අපිට කියන්නේ සර් විභාගෙට වැඩ කරගෙන ආවා. නමුත් මේ පෝස්ට්පෝන් වීමත් සමග අපේ රිදම් එක කඩන මිස් වුණා, එපා වුණා, එක්සෑම් එක ටික ටික දියාරු වෙලා ගියා. එක්සෑම් එකට දැන් ගැම්මක් නැහැ. මොනවද කරන්න ඕන කියලා අවසාන මොහොත දක්වා අපෙන් අහනවා. ඉතින් ඒ වැඩේම ඕගොල්ලන්ටත් වෙන බව අපි හොඳ ආකාරව දන්නවා. දැන් මේ මොහොතේ 2023 ඕ ලෙවල් වලට සූදානම් වෙන ඕගොල්ලන්ට විභාගේ අමතක වෙලා තිනවා. මිස් වෙලා මගහැරලා රිදම් එක කඩලා ඔක්කොම කරදර වෙලා තිනවා. දැන් ටික ටික පස්සට ගිය වින්දා හිතනවා ආපහු මේක කරන්න පුළුවන් කියලා. ඒ කාලේ වැඩ ඇතැරිච්ච කට්ටිය අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. දින 100ක් තියෙනවා, මාස 3කට එහා පැති තියෙනවා එන්න 9A ප්‍රොජෙක්ට් එකට. ඒ නමයක් දාන්න අපි ඔක්කොම ලෑස්තිලා වැඩේ කරන්න පුළුවන්. ඒක හොඳ ආකාරම ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ඉතින් පරක්කු වෙන්න එපා. ඉතා ඉක්මනින් එකතු වෙන්න 0.77 0.25 2.9 2 එක 9A ප්‍රොජෙක්ට් WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න අපේ ප්ලෑන් එකට. මොකද දිගින් දිගටම සම්මන්ත්‍රණ ඔයගොල්ලන්ට මේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් විතරයි ඔයගොල්ලෝගෙන් අය කරන්නේ. දිගටම විභාගය දක්වාම සම්මන්ත්‍රණ ඔයගොල්ලන්ට ලබා දෙනවා අපේ WhatsApp ගෲප් එකට එකතු වෙන්න. ඒත් එක්කම මතක් කරන්න ඕනේ පුතාලා, තියරි ප්ලෑන් එකෙන් පස්සේ පාස් පේපර් ප්ලෑන් එකට ගියාට පස්සේ සබ්ජෙක්ට් ස්පෙસિෆික් ප්ලෑන්ස් උත් අපි ඩිස්කස් කරනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන විෂයන් 6කට අපි මුහුණ දෙනවා. ඒත් එක්කම හැමෝටම බකට් සබ්ජෙක්ට් 3ක් තියෙනවා. උප ප්‍රධාන විෂයන් 3ක් තියෙනවා. එක එක්කෙනා එක එක බකට් සබ්ජෙක්ට් තෝරගෙන තිනවා. එක එක බකට් සබ්ජෙක්ට් එකට වැඩ කරනවා. ඒ හින්දා මේ ශාල ප්‍රමාණයක් වෙච්ච බකට් සබ්ජෙක්ට්ස් වලට අපි ගාව ප්ලෑන්ස් තිනවා. අපේ සම්මන්ත්‍රණ වල අපිව ඩිස්කස් කරනවා මේ විෂයට කොහොමද මුහුණ දෙන්නේ, කොහොමද ප්ලෑන් කරන්නේ, කොහොමද තියරි සම්පූර්ණ කරලා කොයි විදිහටද ඒ විෂය තුල අපි එක්සෙල් කරන්නේ. ප්‍රධාන විෂයන්ට විශේෂයෙන්ම අපි මොනවද මැත්ස් ඇන්ඩ් සයන්ස් වලට කරන්න ඕනේ, මේ මැත්ස් ඇන්ඩ් සයන්ස් වල ඒක අපිට කොච්චර වැදගත් වෙනවද, රෙගියුලර් ඒකට වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්ලෑන්ස් දෙනවා. දිනපතා වැඩ කරගෙන යන්න කොහොමද කියලා අපි කියලා දෙනවා. ඒත් එක මතක් කරන්න ඕනේ සබ්ජෙක්ට් ස්පෙસિෆික් ප්ලෑන් එකෙන් පස්සේ අයිඩියල් ඩේස් තියෙන්නේ කොහොමද? ඕ ලෙවල් කරන ඕගොල්ලොන්ට අයිඩියල් ඩේ එකක් කියන්නේ පැය 15ක් 16ක් එක දිගට වැඩ කරන්න පුළුවන් අයිඩියල් ඩේ එකදී විෂයන් 9ටම වැඩ කරන්න පුළුවන් කාලසටහනක් අපි ඕගොල්ලොන්ට දෙනවා. මේ විෂයන් 9ටම වැඩ කරන්න පුළුවන් කාලසටහන ජනවාරි 20 දින 100 සම්මන්ත්‍රණයේදී අපි ඕගොල්ලොන්ට දෙනවා වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් ඒකට පුරුදු වෙලා දිගින් දිගටම වැඩ කරන්න. මතක තියාගන්න විෂයන් 9කටම වැඩ කරන එකේ වැදගත්කමක් තියෙනවා. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ඕ ලෙවල් කරන දරුවන්ගේ ලොකුම කම්ප්ලේන්ට් එක නෙමෙයි ඒගොල්ලන්ගේ ලොකුම පුරුද්ද. පුරුද්ද තමයි සතියක් දෙකක් එකම විෂයක් අල්ලන් ඉන්නවා, ඒක පාඩම් කරලා ඉවර කරලා ඊළඟට යනවා කියලා හිතාගෙන ඉන්නවා. මේව හරියන ක්‍රම නෙමෙයි. දරුවෝ රෙගියුලර්ලි අපි අපේ විෂයන් අපේ සබ්ජෙක්ට් මැටර් එක මේන්ටේන් කරන්න ඕනේ. එහෙමනම් විෂයන් හැම එකටම දිනපතා බැරි නම් දවස් දෙකකට සැරයක් හරි මේ විෂයන් ටච් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම කරන්න ලොකු වර්ක්ලෝඩ් එකක් කරන්න ඕනේ. වර්ක්ලෝඩ් මැනේජ්මන්ට් ගැන අපි මේ ප්ලෑන්ස් වල කියලා දෙනවා. ඕගොල්ලොන්ට අදාළව හරියටම හරියන ටක්කටම හරියන ප්ලෑන්ස් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී ලබා දෙනවා. එහෙනම් දෙපාරක් හිතන්න එපා ඉක්මනින් එකතු වෙන. මොකද ඉක්මනින් එකතු වෙන තරමට මේ හැමදේම බලාගෙන වැඩ කරගෙන ගිහිල්ලා ඒ නමයක් ගන්න එක විතරයි අපිට ඉතුරුලා තියෙන්නේ. මතක තියාගන්න මේ විභාගයේ ඉවරුණාන් පස්සේ GCE O level එකේ සර්ටිෆිකේට් එකගෙනකොට ඕගොල්ලෝගේ නම ඉස්සරහින් විෂයන් වලට ප්‍රතිඵල දාලා එවනවා. ඕගොල්ලෝගේ දෙමාපියන්ගේවත් නෑදෑයන්ගේවත් යාළු මිත්‍රාදීන්ගේවත් නෙමෙයි, ඕගොල්ලෝගේ නම එතන තියෙන්නේ. ඒ හින්දා කරන්න පුළුවන් උපරිම මහන්සි වෙලා කරන්න පුළුවන් හැමදේම කළා ඒ රිසල්ට් එක ඒ නමයක්ම කරගන්න හොඳටම කාලය ඇති. මොකද 9A ප්‍රොජෙක්ට් එකක් අපි ප්ලෑන් කරලා දීලා තිනවා 2022 වගේම දැන් 23 කට්ටියත් ලෑස්ති වෙන්න හරියට වැඩ කරලා හරියට ප්‍රතිඵල දා. Tamanට දුර්වලම විෂයක් නවත් තියෙන්න පුළුවන්. ගොඩක් අයට විද්‍යාව වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ඕනම දෙයක් තමන්ගේ බකට් සබ්ජෙක්ට් එකට පවා දුර්වල විෂයක් වෙන්න පුළුවන්. මේ දුර්වල විෂය හඳුනගන්නේ කොහොමද? ඒකට වැඩ කරලා ඒකටත් ඒකක් ගන්නේ කොහොමද? හැමදේම මේ අපේ 9A ප්‍රොජෙක්ට් එකේ කියලා දෙනවා. ඔගොල්ලෝ එක එක්කෙනාට විශේෂයෙන්ම මේවා තමන්
හුරු පුරුදු වෙලා තමන්ට පුරුදු කරගෙන ඉස්සරහට ගෙනහිල්ලා මේ plan එකට අනු වැඩ කළා විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් අපි මෙහෙම හිතනවා ඇයි අපිට මෙච්චර දේවල් plan කරන්න අවශ්‍ය වෙන්නේ ඒ නමයක් ගන්න 2023 ඕල වලට ඒ නමයක් ගන්න 9A project එකක් වගේ plan එකක් ඕගලන්ට ඕන වෙන්නේ ඇයි හිතන්න ඕගලෝ කළුවර කාමරයකට දාලා වහලා තිනවා ඒ කළුවර කාමරේ කිසිම දෙයක් පේන්නේ නැති කොට කියනවා මොකක් හරි උපකරණයක් ඒක ඇතුලේ තියෙනවා ඒක හොයා ගන්න කියලා මේක හොයා ගන්න ඔයා දසහතේ කල්පනා කර කර අතක ගා යනවා කිසිම දෙයක් පේන්නේ නැහැ ඇයි පේන්නේ නැත්තේ ආලෝකෙ නැති හින්දා අපි ගිහිල්ලා ඒ කාමරේ ස්විච් එක දාලා ආලෝකමත් කරලා දෙනවා අදාළ උපකරණ ඒගොල්ලන්ට පට ගාලා ෂණයෙන් හොයා ගන්න පුළුවන් වෙන විදිහට ඕක තමයි අපි අන්තිමට කියන්නේ මොකද දෙයක් ආලෝකමත් කරාට පස්සේ අපේ සැලැස්මක් තියෙනවා නම් අපිට ඒ ටාගට් එකට ඉලක්කයට යන්න පුළුවන් මේතරත් කරන්නේ ඕගොල්ලන්ට ආලෝකය ලබා දීලා ඉලක්කයට මඟ පෙන්වීම පමණයි ඉතින් ඕගොල්ලෝ වැඩ කරලා මේ ප්ලෑන්ස් වලට හරියට වැඩ කරොත් 9A යන එක අනිවාර්යෙන් කාටවත් නවත්තන්න බෑ අනිවාර්යෙන් ඒක මැජික් හේගුත් නෙමෙයි ඔයගොල්ලන්ට සාක්ෂාත් කරගන්න පුළුවන් සිහිනයක් වෙනවා අනිවාර්යෙන් තව මාස 3යි තියෙන්නේ ඒ කියන්නේ දින 100ක් විතර තමයි තව ඔයගොල්ලෝගේ ඕලෙල් එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙන්නේ කැමතිද ලේසියෙන් පාස් පේපර්ස් 90ක් කරන් හරියට රිවිෂන් ප්ලෑන් එකක් හදලා තියරි වලින් 75ක් 80ක් ඊටත් වැඩියෙන් කරන්න කැමතිද පහසුවෙන්ම පැය 15ක් දවසට පාඩම් කරන්න පුළුවන් විදිහට අයිඩියල් ඩේ ප්ලෑන් එකක් හදාගන්න කැමතිද ඔයගොල්ලෝ හැමෝම ඉතින් මේවා තමයි නයින්නේ ප්‍රොජෙක්ට් එකේ වෙන්නේ අන්තිම මාස 3 ප්ලෑන් එකට එනකොට මම යෝජනා කරනවා 6AM ස්ටාර්ට්අප් එකක් ගන්න ඕනේ 6AM ස්ටාර්ට් එකක් ගන්නවා කියලා කියන්නේ ඕගොල්ලොන්ගේ දිනපතා වැඩ කරගෙන යනකොට හිතන්න ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ යනකොට උදේ පාන්දරම ලෑස්ති වෙනවනේ ටියුෂන් පන්තියක් තිබ්බොත් ඒකටත් උදේ තියෙනවනම් එහෙමත් ලෑස්ති වෙනවා හැබැයි ගෙදර ඉඳලා ඕගොල්ලෝ වැඩ කරන්න තියෙන දවසක බොහොම පරක්කු වෙලා තමයි අවදි වෙලා වැඩ කටයුතු පටන් ගන්න. එහෙම දවසකත් එහෙම නොවි 6AM ස්ටාර්ට් එකක් උදේසන 6ට වැඩ පටන් ගන්න අපිට හැකියාව තියෙනවනම් පහසුවෙන්ම මම මේ කියපු පැය 15ක අයිඩියල් ඩේ සංකල්පයට එළඹෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් මේ දවස හොඳ සාර්ථක දවසක් බවට කන්වර්ට් කරගන්න පරිවර්තනය කරගන්න පුළුවන්. මම උදාහරණයක් ඉදිරි කියන්නම්. බහුතරයක් දරුවෝ දැන් අපි දන්නවා විශේෂයෙන්ම ගෑනු ළමයි මේ කාලේ තියරි පස්සෙන් පුළුවන් තරම් තියරි බලනවා තියරි බලනවා තියරි බලනවා කියලා පිටිපස්සෙන් ගිහිල්ලා රෑ 2 3 වෙනකම් පාඩම් කරනවා. පාඩම් කරලා උදේ 9 10 වෙනකම් නිදා ගන්නවා. ඒත් ඒගොල්ලෝ කියනවා අපිට සර් වැඩිපුරම පාඩම් කරන්න පුළුවන් රෑට ඇහැරලා හිටියොත් මහ රෑට තමයි පාඩම් කරන්න පුළුවන්. මෙහෙම තමයි අපි පාඩම් කරන්න කියලා නොයෙකුත් කාරණා කියන නමුත් විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා බහුතරයක් දෙනාට උදෑසන 5ට පසුව 4ත් 5ත් පසුව ආරම්භ කරන මේ පාඩම් කිරීමේ කාර්යය බොහොම හොඳින් ලොง ටර්ම් මෙමරි එකට යන උදෑසන මේ තියෙන කාම්නස් එකේ අපි ඇඩ්වාන්ටේජ් එක ගත්තොත් ඒකේ හොඳම උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම් දැන් ඔයගොල්ලෝ මෙහෙම දිගින් දිගටම නිදි මරන කට්ටියට මම මේ කියන්නේ දිගින් දිගටම නිදි මරන ගත්තොත් උදෑසන 9ට 10ට අවදි වෙලා වැඩ පටන් ගන්න ස්කෙඩියුල් එකක් නම් ඔයගොල්ලෝ දුවන්නේ මාස ගණනක් මෙහෙම ගත වුණාට පස්සේ අපේ ඇඟ ශරීරයේ මොළයේ විශේෂයෙන්ම හුරු වෙනවා මෙන්න මේ බයොලොජිකල් ක්ලොක් එක ඇඩ්ජස්ට් වෙනවා උදෑසන 9න් 10න් පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඔළුවේ. එතකොට හිතන්න ඕගොල්ලෝ මාස 3කට එහා පැත්තේ තියෙන ඕගොල්ලෝගේ ඕලෙල් එක්සෑම් එකට ගියාට පස්සේ මොකද වෙන්නේ උදෑසන 8:00ට ඕගොල්ලන්ට පේපර් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්. ඕ ගොඩක් විෂයන් වල බහුතරයක් විෂයන් වල උදෑසන 8:00න් පස්සේ ආරම්භ වෙන पेपर वर्ल्ट विभाग प्रश्न पत्र वर्ल्ट मुहूर्त दिन सिद्ध वेना मेहम वेनकोट उदय नमेट दहाट अवधि वेला वेडपटंगान लमेट वेन्नी नुअरेली गियाट पस्से वाहने රත්යෙන් නැතුව නූරෙලි ගියාට පස්සේ සීතලට ගල් වෙලා එන්ජින් එකට උදේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනාම රේඩියේටර් එකට උණු වතුර දානවා අපේ පරණ වාහනවල. එතකොට එහෙම වෙන්නේ එන්ජින් එක ගල් වෙලා. මේ වගේම වැඩක් ඕගොල්ලෝගේ මොළයටත් වෙනවා. උදේ 9ට 10ට පස්සේ නම් ඕගොල්ලෝ වැඩ පටන් ගන්න දිගින් දිගටම හුරු වෙලා ඉන්නේ. 8:00 පේපර් එකට මූණ දෙනකොට මොළේ ගල් වෙලා තියෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියයි කොච්චර පාඩම් කරාද කොච්චර මහන්සි වුණාද කොච්චර වැඩ කරාද මුකුත් මතකයට ආවේ නැහැ. හරි මම වරෙන් උත්තර ලිව්වේ ඔය වගේ දේවල් වෙනවා. මොකද මේ තීර නරක පුරු දෙහිඳා මේක නැති කරගන්න අපි 9A ප්‍රොජෙක්ට් එකේ දිගින් දිගටම වැඩ කරමු. හොඳටම එක්සෑම් කන්ෆිඩන්ස් හදාගන්නේ කොහොමද? දැන් බහුතරයක් දෙනා දැන් අපි කිව්වා මේ රූටින්ස් වල දුවන කට්ටිය පුළුවන් තරම් තියරි පස්සේ එළවනවා. මේක මාර හාස්‍යජනක කාර්යයක්. මොකද දන්නවද පුතාලා මතක තියාගන්න දැන් ඔයගොල්ලෝ පොඩි දරුවෝ අවුරුදු 15 16 පොඩි දරුවෝ ඕලෙවල් එක්සෑම් එක දිහා බලනකොට ඔයගොල්ලන්ගේ අක්කලා කියලා අමුතු පඬිත කතා කියනවා පුළුවන් තරම් තියරි බලන්න. දැන් විශේෂයෙන්ම කට්ටිය දිනනවා තියරි බලන්න බලන්න මට දේවල් පුළුවන් වෙනවා. අරකට පුළුවන් මේකත් පුළුවන් මේකත් බැලුවා අරකට බැලුවා කියලා. නමුත් මටත් මෙහෙම යාළුවෝ හිටියා. අපි ඕලෙවල් කරන කාලේ අපේ යාළුවෝ හිටියා සමහරු. ඊයේ නම් පුදුම විදියට හොඳට බැලුවා ඉතිහාසය මෙහෙම් බැලුවා භූගෝලීය විෂය මෙච්චරක් බැලුවා අච්චර බැලුවා මෙච්චර බැලුවා මාර ෂුවර් කන්ෆිඩන්ස් තියෙනවා. හැබැයි විභාගයට ගිහිල්ලා ආවට පස්සේ ටර්ම් ටෙස්ට් එකකට ලකුණු 60ක්වත් නැහැ ඉතිහාසෙට. මෙහෙම වෙන්නේ ඇයි? මම මේ කාටවත් හිනා වෙනව නෙමෙයි. හැබැයි මෙහෙම වෙන්නේ ඇයි පුතාලා මතක් කරලා බැලුවොත් ඔගොල්ලෝ පුළුවන් තරම් තියරි ඔබලා තියරි ඔගොල්ලෝගේ තියෙන්නේ ෂෝට් ටර්ම් මෙමරි එකේ තමයි. ලොง ටර්ම් මෙමරි එකට දාන්න ක්‍රමයක් නැහැ. ඔහේ කටපාඩම් කරනවා පාඩම් කරනවා ඒක ඇති වෙන්නේ නැහැ. ඔහේ නැති වෙලා යනවා.
පුදුම කෙටි කාලයක් මොලේ රැඳෙනවා විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා පුරුද්දක් නැති වුනාම මොඩල් පේපර්ස් ක්වෙස්චන් පේපර්ස් පාස් පේපර්ස් කරලා පුරුද්දක් නැති වුනාම සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බෑ ගැට ගහගන්න බෑ ඕගොල්ලන්ට ඒවා නිර්මාණය කරගන්න හැකියාව නැහැ ගල් වෙනවා උත්තර ලියන්න ගියාම ඉතින් पेपर वेल्ट गियार पास लकुनु ने वो अहन मे मतक तीयागा पेपर कॉन्फिडेंस एग्जाम कॉन्फिडेंस पेपर कॉन्फिडेंस पेपर एक्सपीरियंस अभी रिविशन सह पास पेपर्स उपयोगी करगना मेन मे की एग्जाम कॉन्फिडेंस हादना विशेष मुख्यानोनी रिविशन वाले हम प्लान करगे मम कल क्यूवा पास पेपर्स और नमया दहा विषय नमयकट पेपर अणुअरण हेकिन अवसान मस तुण अवसान दिन सीए की कड़े मट इनको नईन प्रोजेक्ट हाई एजुकेशन श्रीलंका आयत ने अभी गेन नईन प्रोजेक्ट के ओ लेवल प्रोजेक्ट के मे रिविशन प्लान अद्दी पेपर अणु अकोहमद मे काले करगाने प्लान हदला वेड करवा अभी एप कैप वेला मेन मे वे वेड सटा वेड पीड़ा अनिवार्य रजिस्टर अभी इला अंतिम काल कर तव हार्ड रूल अडवैस मतगति आगे डिसीजन मेकिंग की धरव मतगति आगे दे मे काले अभी पास वेन्न पुलवा दमहार कटे दिनपता पास संहार कटे तोरा बेर దవసల బాసల్ యాన ట్యూషన్ పంతి వెళ్ళి అటెండ్ వినో ఎన్న పులువా సమహర కట్టి ట్యూషన్ పంతి దెక తునకట యాన విషయం దెక తునన సమహర దరువో ట్యూషన్ పంతి హత అటకట యానవా విషయం హత అటకట సమహరక విషయం హతర పక్కట దెక గానే ట్యూషన్ యాన ఇతాహమత్ మే కలబ గ్యానియక్ వగే మేగులు దువనో దువనో నవతిన్న వేలාවක් నే వెడక్ కరగన్న వేలාවක් నే कल्पना कल बल मे काले वडा तदगटने धरू अरे व्या यालू रवि पेपर उत्तर लिया एग्जाम गियाम इसको गुरु रवि पेपर लिया तमंट वेडकर डिसीजन ओयाम गो दिमा उपयोग मे की अने धरू पुल अंतर पंत कि विभाग पास हों रिसल्ट अन्न बैठ वेडकर सेल्फ स्टडी कर सेशन टिका प्लान क्या तीन वेलावाते तीन ए किसी मैंने इसको दूला पंत हत अटकट विन उपकारक पंत दूला आवट पास निदागन वेलाइए लमयाट लखन एंडेल्फ स्टडी कल या सेल्फ असेसमेंट तुनि लागा धनम तुनिंत लांग टर्म मेमरी मेदेवल प्रत्यक्ष पास पेपर लिवी हेकिया पेपर एक्सपीरियंस पास तम लखन गोकर पुलवांग मतगति आगे अभी गेन ऐडियल डे कंसेप्ट तेरूगा ऐडियल डे कर्वो अभी इसको नति दवा सखिता ट्यूशन पांति नति दवा सखिता मैं किसी मे याक ना उदय हाईट वेड पटांगा रेकोलह दोलहा वेड करो दवा सट पै पहालो दास पहासुम विषय नमेट वेड बेदल करना पुलवा इतम अति सार्थक दवा सक मेवा दवा सड़ता है अभी ऐडियल डेज के लिए इत वो वग बला तमंट वग वे अंतिम मस तूट मैं अंतिम दिन सीएट आवट पास पुलवंत मे ऐडियल डेज क्रिएट कर उत्साह इसको उन्ना दवा पहाम वेड के ना वेड के दवा सोल्ट गि वेड नौकर दवा सड़ तमंग वेड बला अनिवार्य प्लान ट्यूशन पंति तमंट अवसान हा वगत मोन पंतिर बेर वेडकर ऐडियल डेज क्रिएट कर पुलवंतरा सेल्फ स्टडी कल सेल्फ असेसमेंट तुड़ तमाइ तम पुलवंतर अद्ने देवा तुड़ तमाइ वरद वरद हदन देवाल तमाइ तमंट विभाग इतर करगन विभाग मून दी सार्थक प्रतिफल करगन इहल प्रतिफल बलापुर नईन ओक तमाइ क्रमे ओनम विषय अति सार्थक मुहन दिन पुताल विद्यात्मक हुयागत गेलपिन वेला गलपिन काल वेलाक्ति होती मेकट मैं हम उदाहरण दिन नईन प्रोजेक्ट के अभी उगण प्रधान विषय हाइट मोन विषय मोन वेलावट पाड़कर मोन विषय मोन वेलावट वेडकर इवे बकत सब्जेक्ट विशाल प्रमाण बकत सब्जेक्ट पेनीसीटना पेनीसीटा विन विन वेच विशेष वेच बकत सब्जेक्ट गलपिन वेलावा काल वेलावल तीन मेचर काल वेलावक मेकट दाने दिन पद अभी एवगे प्लांस लबाद करना अभी साकचा करना नईन प्रोजेक्ट के संबंध तुड़ी तत्व मेहमे विशेष टिप्स देखा देना प्रधानतम प्रधान विषय मनोवाद गणित सह विद्या मेद बेरारूम प्रधान विषय देखा विशेष विद्या मेकतमी थियरी ऐ थिंग हेवीम सब्जेक्ट एनालिटिकल ब्रेन हेवल कटयुतक विषय विद्या विनवा मे विद्यान विषय हरियट वेडकर मम मुलिम की उदासन हयट पहाट हयट वेडपटन पुलवंकन हट ब्रेन फंक्षनिंग इंजिंग रत्न मोले रत्ल वेडकर दवस पूरा हर वेलाट वेरटी करगन पुल मेहम विनकोट उदासन विद्यावक विषय की वेडकट तो आरंभ कर पुलवा इतम वाटा मुखद विद्यावक एनालिटिकल अतिनूत थियरी अतिनूत हेवी सब्जेक्ट उदयपांदर होंदम फ्रेश माइंड दाल वेडकर दवसट अनिवार्य दिखा विद्या वेडकर युत की तन अभी इन इवगे अभी मैथमेटिक्स पत्रो वे वीज गणित वेन पुल जामती वेन पुल मे सीरम देवाल समन्वित गणित विषय वेडकर सुधुसम बेलावा
අපරභාගය ඒ කියන්නේ රාත්‍රී කාලයට ඔයගොල්ලෝ යොදා ගන්න පුළුවන් මොකද විශේෂයෙන්ම අනිත් විෂයන් ගැන කම්පැරටිව්ලි හිතනකොට මේ රැයට කෑවට පස්සේ රැ 8:00 9:00 පස්සේ රැ 11 12 වෙනකන් ඔයගොල්ලන්ට බොහොම නිදිමතක් එනවා. ඒතකොට මේ නිදිමතත් එක්ක තියරි හෙවි සබ්ජෙක්ට්ස් වලට යොමු වීම බරපතල අපරාධ. නිින්ද යනවා වෙලාවත් අපරාධ නිදා ගන්නත් නැහැ වැඩක් කරන්නත් නැහැ කිසිම දෙයක් නැහැ. එතකොට සුදුසුම විෂය මේ කාලයට තෝරගන්න ගණිතය වගේ විෂයක්. මේකේ ගණිතය විධික්‍රම උපක්‍රම තුල යෙදීම තුලින් සහ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වල නිරන්තරයෙන් නිරත වීම තුලින් ඔයගොල්ලෝ බීජගණිතය සහ ජ්‍යාමිතිය ඇතුළු නොයෙකුත් ගණිත උපක්‍රම තියුණු කරගන්නවා සේම මේ කාලයේ උපරිම ප්‍රයෝජන ගන්නත් ඔයගොල්ලන්ට හැකියාව ලැබෙනවා. අනිවාර්යෙන් මේ ගණිතය කියන විෂය අපරභාගයේ ඔයගොල්ලෝගේ අවසාන කාලයේ පැය හෝරා කීපයකට යොදා ගැනීම අනිවාර්ය කළ යුතු දෙයක් කියලා අපි විශ්වාස කරමු. මයින්ඩ් මැප් එකක් සමරි එකක් කියන්නේ මොකද්ද? මේක මොකටද අපි හදාගන්නේ? මොන වගේ දේවල්ද මේවා ප්‍රොජෙක්ට් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මේ ඒ නමයක් ගන්න යන ගමන තුල. මතක තියාගන්න දරුවෝ අපි ඔයගොල්ලන්ට කියනවා නම් අපි අපේ 9A ප්‍රොජෙක්ට් එකේ වේවා වෙනත් තැනක වේවා මේ ප්ලෑන් එකක් හදලා දෙනකොට විෂයක් ගැන ප්ලෑන් කරනකොට දවසට පැය දෙකක් විෂයකට පාඩම් කරන්න කියනවා කියලා අපි උදාහරණයක් හිතමු. මෙහෙම හිතනකොට මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා පැය දෙකක් පාඩම් කරන විද්‍යා විෂයට දානවා නම් පැයයි විනාඩි 45ක් තනිකර මේ සබ්ජෙක්ට් මැටර් එකව බලන වැඩේ තමයි කරන්නේ. පාඩම් කරන කටයුත්ත කරන්න ඕනේ පැය විනාඩි 45ක්. හිතා ගන්න අනිත් කාල වේලාවන් වලට මේවා උදාහරණයක් විදිහට කොහොම කොහොම වෙයිද කියලා. උදාහරණයක් විදිහට පැය දෙකක් තියෙනකොට පැය විනාඩි 45ක් අපි පාඩම් කරනවා. අවසාන විනාඩි 15 මම යොදා ගන්නවා මයින්ඩ් මැප් එකක් නැත්තම් සමරයිසේෂන් එකක් නිර්මාණය කර ගැනීම සඳහා. ඒ කියන්නේ මේ පැය විනාඩි 45 කියන කාල වේලාව තුල මම පාඩම් කරපු සියලුම දේවල් පොයින්ට් ෆෝම් එකෙන් මම සමරයිස් කරනවා. කිසිම වෙලාවක පැරග්‍රාෆ් ලියලා ඡේද ගණන්, පොත් ගණන්, පිටු ගණන් ලියන්න එපා සමරි ලියනවා කියලා. ඒක පොයින්ට් ෆෝම් එකෙන් පියවර දෙක තුනෙන් ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆ්ලෝ චාට් එකක් මයින්ඩ් මැප් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ මේ සමරි එක විදියට මම අද පාඩම් කරපු කොටස් වල. ඕනෑම විෂයක පොඩි හරි වෙලාවක් පාඩම් කරොත් ඒකට අදාළව යම් කිසි පොඩි කාල වේලාවක් යොදා ගන්න මේ පාඩම් කරපු යම් කිසි සබ්ජෙක්ට් මැටර් එකේ සමරි එකක් මයින්ඩ් මැප් එකක් නිර්මාණය කරගන්න. මොකද මේවා තමයි අවසාන මොහොතේ අපිට ඉක්මනින් ඉක්මනින් බලලා මතකයේ නැවත ස්මරණය කරගන්න පුළුවන් මේ විෂය කරුණු නැවත ස්මරණය කරගන්න ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් වෙන. ඉතින් මේ කරුණු ඔක්කොම මතක් කරලා දෙන්නේ මාස 3කින් O level A9ක් ටාගට් කරන ඕගොල්ලන්ට. අද වැඩ කරාද, ඊයේ වැඩ කරාද, කලින් වැඩ කරාද, වැඩ කරන්න බැරුවද කිසිම දෙයක් ඕනේ නැහැ අමතක කරන්න. මේ විෂයන් 9ට හොඳටම excel කරලා හොඳම ප්‍රතිඵලයකින් A9කට යන්න ඕගොල්ලන්ට පාර කියන්න තමයි මේ වැඩසටහන කරේ. අමතක කරන්න එපා 9A ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්න. මේ ජොයින් වෙලා නැති කට්ටිය ඉක්මනින්ම රෙජිස්ටර් වෙන්න. මොකද මතක තියාගන්න මාස 3කින් දින 100කින් හරියටම මේක කරන්න කොහොමද කියලා සම්මන්ත්‍රණ විශාල ප්‍රමාණයක් ලෑස්ති කරලා තිනවා. දින 100 සම්මන්ත්‍රණේ ගත්තට පස්සේ විභාගය දක්වා මාසික සම්මන්ත්‍රණ තුනක් තව ලෑස්ති කරලා තිනවා. ඒ වගේම අවසන් දින 30 සම්මන්ත්‍රණයත් ඇතුළු අවසාන මාසයේ සම්මන්ත්‍රණ රාශියක් සම්ම අපි මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. ඕගොල්ලෝගේ 9A ප්‍රොජෙක්ට් එක ඇතුලේ කොහොමද A9කට යන්නේ මේ කාලේ වැඩ කරලා තියරි වලින් 75%කට 80%ට වඩා එහාට පාඩම් කරලා අනිත් පැත්තෙන් රිවිෂන් ප්ලෑන් එකකුත් හදලා පේපර් පාස් පේපර් 90%කට වඩා කරලා ඕගොල්ලන්ට හරියට මේ කටයුත්ත කරන්න අපි මග පෙන්වන ලෑස්ති 9A ප්‍රොජෙක්ට් එකේ WhatsApp කරන්න 0747 0252 291 219 A ප්‍රොජෙක්ට් 2023-24 ඒ O level හැමෝම එකතු වෙන්න 9A ප්‍රොජෙක්ට් එකට පුළුවන් ඉක්මනට. මොකද මේකේ වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තිනවා. ඉතා ඉක්මනින් එකතු වෙන්න කියලා නැවතත් මතක් කරනවා හැමෝටම. ආයුබෝවන්, ජය විජය.